අපිට ඇමතුමක් තිබෙනවා අයබෝන්. අයබෝන්. කවුද ඔබතුමා? මං කුලියද්දෙන් ජමින්ද. ඔව් මහත්මයා. මට කාංචනාකට කතා කරන්න. කතා කරන්න. එහෙනම් මං ආසයි කාංචනාක ගැන දැනගන්න ඉස්සරහට කරන්න තියෙන්නේ මොනවද? තවද ආගේ පාවලේතරතු ආසයි තින්දෝ කියන්නේ. ආයෙත් යන්න. ඒක ගැන සුළු කර. ජමින්ද මේ දවස්වල හාට් එෆ්එම් ෆිල්ම් එක ඉවර කරා. ඊට පස්සේ හතර දෙනාම සූර්යෝ කියන්නේ පළවෙනි ෆිල්ම් එක මලුත් විදියකට කළා. මේ රූපසිංහ මාත්මය අධ්‍යක්ෂණය කරේ. ඒකේ මමත් චතුරිකායි රෝෂාන් බුද්ධික අපි කීප දෙනෙක් ජගත් චමිල රංගනෙන් දායක වුණා. පවුලේ විස්තර කියනවා නම් මමයි අම්මයි මට අක්කලා තුන් දෙනෙක් ඉන්නවා. ඒක තමයි ඉස්සර. ඒක තමයි තොරතුරු. තොරතුරු. තවත් අමතුමක් තිබෙනවා අයබෝන්. හෙලෝ. කවුද මේ? අයබෝන්. අයබෝන්. මම චානි කෑගල්ලි කතා කරන්නේ. මට ප්‍රේමසිරි අයපසිංහ මහත්මයාට කතා කරන්න ඕනේ. අයපසිංහ මහත්මයා ඔබ අපේ ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයන් ක්‍රිකට් ක්‍රීඩා කරනකොට තියෙන චමත්කාර ජනක අවස්ථාව අපිට දැක බලා ගන්න නොලැබෙන අවස්ථාවලදී ගුවන්විදුලි මාධ්‍යයෙන් දැක බලා ගැනීම මේ චමත්කාරයේ විදිනකට රූපాయని මාධ්‍යයොත් ඔබතුමන්ගේ විස්තර විචාරය අපි තාමත් අධ්‍යයනයට සැලකෙනවා. ඒ වගේම ක්‍රීඩකයන් පිළිබඳව ක්‍රීඩකයන් ස්ථානගත වෙලා තියෙන ආකාරය ඔවුන්ගේ වෙනත් විස්තරේ හැම දෙයක්ම ගෙනෙමින් ඉතාමත්ම චමත්කාර ජනක විදියට ඒ කාර්යයන් වල නිරත වෙනවා. ඒත් එක්කම අපේ ක්‍රිකට් ක්‍රීඩකයන් යම් කිසි කෙනෙක් විශ්‍රාම යනකට තවත් ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙනුවට ආදේශ වෙනවා. ඔබ වගේම මේ චමත්කාරයේ ඉදිරියේදී අරගෙන ඉන්න ඔබ යම් කිසි දිනයක විශ්‍රාමයේදී ඒ සඳහා තවත් කෙනෙක් සූදානම් කරලා තියෙනවද කියන එක මට දැනගන්න කැමතියි. මා ඔබතුමීට බෙහෙමින් ස්තුතිවන්ත වෙනවා මේ මා ගැන කිසියම් ආකාරයක ඔබතුමිය දක්වන ලද කියන්නේ ප්‍රතිචාරය පිළිබඳ මා විස්තර ප්‍රචාරය දැනට අවුරුදු 37ක පමණ කාලයක් ගෙනවිත් තිබෙනවා. ඉතින් මා හිතනවා මට හැකියාව ලැබුණා කියලා කිසියම් ආකාරයක ක්‍රිකට් ක්‍රීඩා පිටිය පිළිබඳ චිත්‍රජ රූපයක් ඔබ වෙත ගෙන එන්නට ඔබේ කතා වෙන්නේ තේරුණා. නමුත් මේදී එක් දෙයක් මා කිය යුතුයි. ඔබ මගෙන් ප්‍රශ්නයක් නැගුවා විස්තර විචාරකයෙක් හැටියට විශ්‍රාම ලැබීමෙන් පසුව තවත් ඒ සඳහා ආදේශ කිරීමට කෙනෙකු පුහුණු කරලා තියනවාද කියන එකයි ඔබේ ප්‍රශ්නේ උයේ තිබෙන්නේ. මේදී එක් දෙයක් මා කිය යුතුයි. ඇත්තටම මා බෙහෙවින් සතුටටපත් වෙනවා මා මේ වසර ගානක මම හිතන්නේ දශක 4ක පමණ කාලයක් තුලදී ලබාගත්තේ අත්දැකීම් තව කෙනෙකුට බෙදා දෙන්න. මොකද මගේ ගුරු මුෂ්ටි නෑ. මා කැමති තවත් දක්ෂ ක්‍රිකට් ක්‍රීඩා විස්තර ප්‍රචාරකයන් බිහි වෙනවා දකින්න. ඒක මා ඉතා සතුටින් කරනවා. නමුත් මට තාමත් එහෙම ආරාධනයක් ලැබිලා නෑ. ඒ ආරාධනයක් මට ලැබෙනවා නම් මා බොහොම සතුටින් ඒ කාරණය ඉටු කරන්න මා සෑම විටම සූදානම් බව කියන්න කැමතියි. මම කතා කරන්න අත්‍යවශ්‍ය කියලා හිතුණා. මොකද විශේෂයෙන්ම අපි කුඩා අවදියේදී ඒ කාලේ රූපවාහිනිය නැහැ. රූපවාහිනිය නැති අවදියේදී අපි ක්‍රිකට් ක්‍රීඩාවට නැඹුරු කරන්න බොහෝ සෑහෙන දායකත්වයක් දුන්නා. මොකද මට තාමත් මොකී සුන්දර වචන, එහි මන්දාරම, අහස් කුස උඩින් දැන් කන තීරුව මේවා අපි හිතේ මවාගත්තේ. අපි දැකලා නැහැ. අපි ක්‍රීඩා කරේ හිතේ නැවෙනවා ඒ වචන. මැටින් වල ක්‍රීඩා කරේ. ඒ කියන්නේ තන තීරුව සර්ෆ් තිබුණේ නැහැ ඒ කාලේ. අපි මේ මවාගත්ත මේකෙන් තමයි ක්‍රිකට් ක්‍රීඩාවට අපි නැඹුරු වුණේ, ආස වුණේ. දැන් මේ කියන දේවල් අපි දැක්කේ නැහැ කිසි දෙයක්. ජේෂ්ඨ ක්‍රීඩකයන් ගැන වර්ණනා කරන හැටි, පිටිහරඹය, බැරෙන් පහර යොදන ඔය වගේ වචන දැනගත්තේ මොහුගේ. ඉතින් අපි හරි මේ මවාගෙන මේ ක්‍රීඩාතරගේ මවාගෙන ඉන්නේ. ඔළුවේ මවාගෙන ඉඳි කඩුලක් කරනකොට ඒ ගැන කියන ඉතින් මම හිතනවා අනිත් අපේ ඔය විශේෂයෙන්ම අපේ රටට හුඟක් ඔය ක්‍රිකට් වලට ගාමිණිසනායක මහත්මයා ඔහු අපිට සෑහෙන දෙයක් කරලා දුන්නා. ඒ වගේම කෙනෙක් තමයි මොහොත්. මොකද ක්‍රීඩකයන් නැඹුරු කරේ විස්තර ਵਿਚාරයෙන්. අපි කවුරුත් දැනගෙන හිටියේ නෑ රූපහිනේ පේන්නේ නෑ කොහොමද පිටහසුරන්නේ කොහොමද පන්දුවන්නේ. ඉතින් මම හිතනවා විශාල සේවයක් කරා මම හරිම හැමදාම අගය කරනවා. තවමත් ඔහුට ශක්තිය තියෙනවා මේ විස්තර ਵਿਚාරේ. මම හැබැයි මේ ළඟදී ඇහුවා එක්කෙනෙක් ඔබ වගේම කටහඬ තියෙන එක්කෙනෙක් තව මේ විස්තර ਵਿਚාරේ දෙනවා. මම දන්නේ නැහැ කවුද කියලා. මට මේ ළඟදී අහන්න ලැබුණා තරගයේදී. හරි. පිළිතුරක් දෙන්න අවශ්‍යද? ඔව් කියන්නේ චම්පකමා බෙහෙවින් ඔබට ස්තුතිවන්ත වෙනවා. මට මතකයි ඇත්තටම ඔබ පාසල් ක්‍රීඩකයෙකු හැටියට තරඟ කරන යුගය තුලදීත් මට හැකියාව ලැබුණා විස්තර ප්‍රචාරයන් ගෙනෙන්න. රිච්මන්ඩ් මහින්ද තරඟයේ විස්තර ප්‍රචාරය ගෙනෙනකොට මම අනාවැකි කීපයක් කිව්වා. සාමාන්‍යයෙන් මම කියන අනාවැකි ක්‍රිකට් වලට වැරදිලා නෑ. වැරදිලා නෑ. මම කපුගෙදර ගැන කිව්වා, ලසිත් මාලිංග ගැන කිව්වා. මේ යුගයේදී මම චම්පක රාමනායකත් අතුල සමරසේකරත් ගැන රිච්මන්ඩ් මහින්දේ දියුදුහලෙන් මා කිව්වා මේ අය පන්දුවට පහර දෙනවා දකින්නකොටම මට නිකන් ඉවෙන් වගේ දැනෙනවා. මොකද මාත් ක්‍රිකට් ගහලා තිබිච්ච නිසා මොවුන්ගේ අනාගතය මොකක්ද කියලා. ඉතින් මම නාලන්දේ උගන්වන කාලේ මම ක්‍රිකට් ක්‍රීඩා භාර ආචාර්යවරයා හැටියට මම දුසිංගානක් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ බිහි කළා. එයින් මම හරිම අගය කරන ක්‍රීඩකයෝ කීප දෙනෙක් ඉන්නවා. එකෙක් තමයි ඔහු ඇත්තටම ලංකාවේ නෙමෙයි තරඟ කළේ හොංකොං ක්‍රීඩා කළා නන්දදේව පෙරේරා. ප්‍රථම වෙස්ලින් කුසලාන ශූරතාව නාලන්දාවට ලබා දුන්නේ ඔහුගේ නායකත්වයට. ඔය බන්දුල වර්ණපුරත් ඔහු යටතේ තරඟ කෙනෙක්. ඒ වගේම දයාස් සිරිසේන මොරටුවේ 6 පහරවල් වැඩිම ගාණක් අන්තර් සමාජීය තරඟවලින්. ඒ ඔක්කොටමත් වඩා මගේ මතකයේ දිව යනවා අද ඔහු ජීවතුන් අතර නෑ. අනුර රණසිංහ මන් සොයාගත්තේ කිරිලපණී පිට්ටනියේ ටෙනිස් බෝල් ක්‍රිකට් ගහනවා. හරියට චම්පක රාමනායක ලසිත් හොයාගත්තා වගේ තමයි අනුර රණසිංහව මං ගෙනාවේ. මම හරි කනගාටු වෙනවා. මොකද අනුර රණසිංහ තහනම් දේශයකට ගියා. දකුණු අප්‍රිකාවට ගියා. ඒ නිසා ඇත්තටම අනුර සාමාන්‍යයෙන් මට සෑම දෙයක්ම කියන ඔය කාරණේ විතරයි මට හැංගුවේ. ඉතින් ඔහු ක්‍රිකට් ක්‍රීඩා ජීවිතයෙන් පමණක් නෙමෙයි අද ජීවිතිනුත් සමගෙන තිබෙනවා. ඒක මං හිතන්නේ ශ්‍රී ලංකාවට සිදු වුණු බලවත්ම පාඩුවක් හැටියට දකිනවා. ඒ වගේම මහේල ජයවර්ධන මා දකුණු අප්‍රිකාවේ චාරිකාවකට යවුවා. සුනිල් ගවස්කාමගෙන් ඉල්ලීමක් කළා අනාගතයේ ටෙස්ට් ක්‍රිකට් තරඟ කිරීමට සමත් පාසල් ක්‍රීඩකයෝ දෙන්නෙක් හොයන්න කියලා. මම ඒ වෙලාවේ ක්‍රීඩකයන් දෙදෙනෙක් තේරුවා. මම තේරුවේ සුනිල් ගවස්කාගේ ඉල්ලීම පරිදි මහේල ජයවර්ධනයි සිලාන් සමරවීරයි. මට ඉතින් හරි සතුට දැනෙන කරුණක්. ඒ දෙන්නම ශ්‍රී ලංකාවේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයන් වුණා. ඔවුන් ඒ විතරක් නෙමෙයි මහේල ජයවර්ධන ලෝකයේ සිටින දක්ෂම නායකයෙක් බවට පත් වුණා. මේ තරඟ වාරයේදී ඔහු දැක්වූ දස්කම් අති විශිෂ්ටයි. මා හිතන්නේ ඔහු පිටිකරුවෙක් හැටියට විශාල දායකත්ව ලබා දුන්නා. ඒ වගේම දක්ෂ නායකත්වයක් පෙන්නුම් කළා. ඉතින් එය මා හිතනවා අනාගතයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට විශාල වශයෙන් තවදුරටත් ඒන් කිසියම් ප්‍රතිහාරයක් පාන්නට අවකාශ ලැබේ. මුතුමා දුන්න පිළිතුරත් එක්ක මහේල ජයවර්ධන රකේ පොන්ටින් කියන්නේ ලෝකයේ සිටින ආක්‍රමණශීලීම නායකයෙක් එක්ක තමයි අපි අවසන් තරගෙට මුහුණ දෙන්නේ කියලා රකේ පොන්ටින් අවසන් තරගෙට කියන්නේ. අපිට තවත් ඇමතුමක් තිබෙනවා අයබෝන්. අයිබෝන් කවුද ඔබතුමා? මම අජිත් කතා කරන්නේ රන්පොකුණ ගමේ ඉඳලා. ඔව් මහත්මයා. ඇත්ත වශයෙන්ම මට ප්‍රේමසාර අයපසිංහ මහත්මයාට තමයි වචනයක් කතා කරන්න ඕනකම තියෙන්නේ. ඇත්ත වශයෙන්ම ප්‍රේමසාර අයපසිංහ මහත්මයා කිව්වා එයා පුහුණු කරලා නැහැ කියලා නිවේදකයෝ. නමුත් මම හිතනවා මගේ ප්‍රේමසාර අයපසිංහ මහත්මයාගේ ආදර්ශය අරගෙන නිවේදකයෝ ගොඩාක් කර බිහි වෙලා තියෙනවා ක්‍රිකට් ක්ෂේත්‍රය තුල. ඉතින් ඒ නිසා මම එයාගේ පුහුණු නිවේදන කටයුතු තුළ ගොඩක් නිවේදකින් බිහි වෙලා තියෙනවා කියලා තමයි මගේ විශ්වාසය තියෙන්නේ. ඒ වගේම මම මේ ජයග්‍රහණය ලබා ගැනීම ගැන සීලම් ක්‍රිකට් කීකෙන් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම නුවන් කුලසේකර කියන්නේ රන් පොකුණ ගමින් බිහි වෙච්ච ක්‍රීඩකෙක්. ඉතින් අත් වශයෙන්ම මම මේ අවස්ථාවේ මේ ක්‍රීඩකයාට මගේ උණුසුම් සුපැතීම මේ අවස්ථාවේ ලබා දෙනවා. ඉතින් ප්‍රේමසාර අයපසිංහ මහත්මයානේ ඔබගේ අදහස් පොඩ්ඩක් ප්‍රකාශ කරන්න. ඔබ නැගූ ප්‍රශ්නයට බොහොම කෙටියෙන් පිළිතුරු දෙන්න. මොකද කාල වේලාවත් ඉක්ම යන නිසා ප්‍රධාන වශයෙන් මා කිව්වේ මාව අනුකරණය කරන අය ඇති. ඒක මා නෑ කියන්නේ නැහැ. ඒකට ප්‍රධානම හේතුව විස්තර ප්‍රචාරකයෙකු හැටියට මා වසර ගණනක් මේ ශාස්ත්‍රයේ රැඳී සිටිය නිසා අපේ කටහඬ ඇහිලා කිසියම් අනන්‍යතාවයක් අපි ඇති කරගෙන තිබෙන ඒ කටහඬ මගින් ඒ නිසා සමහර අය ඒ කටහඬට කිසියම් ආකාරයක ආදරයක් දක්වන නිසා එය අනුකරණය කිරීමක් කරනවා. නමුත් සෑම විස්තර ප්‍රචාරකයෙකුටම තියෙනවන ඔහුගේ අනන්‍යතාවය. දැන් නිදසුනක් වශයෙන් ගත්තොත් අපි ඉංග්‍රීසි විචාරකයන් අරගෙන බැලුවොත් ටෝනි ග්‍රෙග් විස්තර ප්‍රචාරයක් දෙන විදිහට නෙමෙයි, රිචි බෙනෝ විස්තර ප්‍රචාරයක්. මයිකල් හෝල්ඩින් විස්තර ප්‍රචාරයක් දෙන විදිහට නෙමෙයි, සුනිල් ගාවස්කා නැත්නම් සංජය මංජකා විස්තර ප්‍රචාරයක්. ඕනටම ආවේනික අනන්‍යතාවයක් තියෙනවා. ඒ නිසා මම විශ්වාස කරනවා ඔබත් ක්‍රීඩා ලෝඩියෙක් හැටියට විස්තර ප්‍රචාරකයන්ට අතහිත දෙන්නත් ඔබ කැමති නම් ඔබ කළ යුත්තේ තමන්ගේම අනන්‍යතාවයක් ගොඩනැගී ඒකට බොහොම කැපවීමක් අවශ්‍යයි. බොහොම පොත්පත් කියවන්න. මම නම් හුඟක් අපි ඉංග්‍රීසි අධ්‍යාපනය ලැබුවා. ඉතින් අපි විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසියෙන්වි ඉගෙන ගත්තේ. ඒ නිසා අපි හුඟක් ඉංග්‍රීසි පොත්පත් කියවනවා. ඒ මගින් තමයි අපේ විස්තර ප්‍රචාරයට මගේ විස්තර ප්‍රචාරයන් ගෙනෙනකොට මම හුඟක් ලෑස්ති වෙලා ඉන්නේ. අර ඉංග්‍රීසියෙන් කියනවා නම් චම්පක හෝම්වර්ක් කරලා යන්න. ඔබට මතක ඇති මට තාමත් මතකයි චම්පක එක සිද්ධියක් 1992 රාවල් කින්දි තරඟේ මම විස්තර ප්‍රචාරය ගෙනෙනකොට මම කඳුල් ගෑස් ගැහුවා. මම හිතන්නේ ඉස්සෙල්ලාම කඳුල් ගෑස් වැදුනේ චම්පක. මතකනේ චම්පක. ඒ වෙලාවේ තරඟේ අතරමඟදී නතර කළා. ඒක වගේ හරි රසවත් සිද්ධි මේ ක්‍රිකට් ක්‍රීඩා පිටියේ අපිට සිදු වෙලා තියෙනවා. ඒවා ජීවිතේට අමතක වෙන්නේ නැහැ. මොකද හේතුව ඒ ක්‍රීඩාවත් සමගම අපි බැඳී සිටිනවා. ඒ නිසා මම විශ්වාස කරන්නේ සෑම විස්තර ප්‍රචාරයකම තමන්ගේම කිය යුතු අනන්‍යතාවයන් ගොඩනගා ගැනීමයි අවශ්‍ය. නිසා පොත්පත් කියවන්න, ඉංග්‍රීසි පොත්පත් පරිහරණය කරන්න, ඒ පොත්පත් කියවීමෙන් ලබා ගන්නා දැනුම අනුව එන්න මේ ක්‍රිකට් විස්තර ප්‍රචාරකෙක් වෙන්න ක්‍රිකට් ගහන්න ඕනේ. නමුත් එක්තරා වාසියක් තියෙනවා අපි ක්‍රිකට් ගැහුව නිසා. දැන් අපිට තනතිල්ලක් බලලා කියන්න පුළුවන් මේ තනතිල්ල පිටිකරුවන්ටද වැඩිය යෝග්‍ය සම්දු යවන්නත් කියලා. සමහර විට අපි විකට්ටුවේ රැඳී සිටින මම එක ගමනක් අනාවේක එක්ව රාජකීය සාන්තුතුමාම තරගයේ පිළිබඳ අද මේ විකට්ටුවේ ලකුණු 400ක් තියෙනවා. 295යි 105යි දවස් අවසන් වෙනකොට හරියට 400යි. ඒක ඉතින් අර පළපුරුද්දෙන් අත්දැකීමෙන් අපිට කියන්න පුළුවන්. ක්‍රීඩකයන් බිහි කළා වගේම ලකුණු පිළිබඳව අනාවේක කියලා තිබෙනවා. ක්‍රීඩකයන් පිළිබඳ අනාවේක දෙන බොහොම ස්තුතියි ඔබතුමාට. අපි ගීතයකට යමු. අපි ආරාධනා කරන පුතු තරංගාට කැටන් මියුසික් සමගින් ඔබව රසවත් කරන්න. Chat and music sang it may over with again Pradhananubaya, Jati Lutherai Mandali, Susita Lutheraini, Susita, Vatadeha Patada Susita, Sadra Anubaya, Saputare Hari. Come quick, Daggy in a fastery. Kalata Obina Cinema Sitamak, Sankranti.